ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හමුවේ ජීවිතක්ෂයට පත් වූ අනුලා රත්නායකගේ මృతදේහය අද දිව ඉනට රැගෙන එනු ලැබුවා. net news කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ගුවන් භාණ්ඩ පරියන්තයට ඇගේ මృతදේහය රැගෙන ආ බවයි. මృతදේහය බාර ගැනීම සඳහා ඇගේ ස්වාමි පුරුෂයා, දියණිය, පුත්‍රයා හා තවත් ඥාතීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. ජීවිතක්ෂයට පත් වූ අනුලා රත්නායක වෙනුවෙන් හිමිවන සියලු දීමනා හා වන්දි ඇගේ පවුලේ ඥාතීන්ට ලබා දීමට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා එහිදී කියා සිටියේ. 49 හැවිර දිවියේ පසු අනුලා රත්නායක එරට සාතු සේවිකාවක් ලෙස සේවය කර ඇති අතර පසුගිය 7 වනදා හමාස් සංවිධානය විසින් සිදු කළ ප්‍රහාරයක් අතරතුර ඊශ්‍රායල් ජාතික කාන්තාවකගේ දිවි බේරා ගැනීමට කටයුතු කිරීමේදී අනුලා රත්නායක එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.